හිරා මිට්ටෝනි තවත් සංගමරේ එම නැත්නම් රාජපක්ෂ නිකායේ මහාන වෙච්ච තවත් එක සංගමරේ ගස්වලුගු සිද්ධියක් මේ වෙනකොට වාර්තා වෙනවා මේ සිද්ධියට මූණ දීලා තියෙන්නේ පහලගම සෝමරතන පහලගම සෝමරතන කියලා කියන්නේ ගම්පහ පහලගම විද්‍යාර වින්දන පිරිවෙනේ ලොකු හාමුදුරු නැත්නම් පන්සල බාරවෙ ඉන්න හාමුදුරු මේ සංගමරයා 2012 දී බ්‍රිතාන්‍ය අධිකරණයක් මගින් අවුරුදු 7ක සිරදඬුවමක් දීපු සංගමරේ එකට හේතුව තමයි ඔහු 80 දශකයේදී ඒ එංගලන්තේ තමන්ගේ පන්සලට ආපු දස හැවිරිදි දැරියක් දූෂණය කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් තමයි ඔහු වරදකරු වෙලා අවුරුදු 7ක් සිරබත් කෑවේ හැබැයි ගම්පහ පහළදම ඉන්න අපේ රටේ බෞද්ධ මීහරක් මේ හාමුදුරුව එංගලන්තේ හිරබත් කාලා ලංකාවට ආවට පස්සේ දන නමස්කාර කරලා පන්සලට බාරගත්තා මේ වෙනකොට ගම්පහ පහළගම ජනතාවට ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙලා මේ අදාළ වික්ෂුන් වහන්සේ පෞගේ කාලයේ පුරාම අහිංසක කුඩා දරුවන්ට හිංස විවිධ ආකාරයේ හිංසා පීඩා කරා විශේෂයෙන්ම තමන්ගේ පිරිවෙනට එන ගොඩක් පොඩි හාමුදුරුන්ගේ පස්ස පලන එක මේ හාමුදුරෝ කුරුද්දක් විදිහට කරගෙන ගියා මේකේ සත්‍ය වශයෙන්ම ගත්තොත් මේ පන්සලේ විතරක් නෙමෙයි බොහොම පල්ලි පන්සල් කෝවිල් ඇතුලේ සිද්ධ වෙනවා මේක වෙනස තියෙන මිනිස්සු මේක කතා කරන්නේ නැහැ කොහොමද පහලගම සෝමරතන මේක දරුණු විදිහට කුපාඩි විදිහට කරගෙන ආවා ඊයේ පෙරේද දවසක පන්සලේ හිටපු අභිත්තේකට සෝමරතන කියලා තියෙනවා පෞගේ දවස් ටිකේම තමන්ට හරියට කිසි දෙයක් කරගන්න බැරි වුණා දත් තියෙන කාලේ තමයි මස් කන්න ඕනේ කියලා තමන්ගේ අභිත්තයට කියලා තියෙනවා ළඟපාත තියෙන තැනකින් පොඩි කෑල්ල කරන් වරෙන් කියන කතාව මිටුරුනි මේ වෙලෙදි අවු අභිත්‍යට හාමුදුරෝ සල්ලි දීලා පැහැදිලිව කියලා තියෙනවා අදාළ කෙනා රාත්‍රී 10ට විතර තමන්ගේ පිරිමිනට අරගෙන වරෙන් කියන කාරණේ විශේෂයෙන් මේ හාමුදුරෝ මේ සමලිංගිකයෙක් විතරක් නෙමෙයි දිලිංගිකයෙක් එහෙම නැත්නම් ගෑනුන්ට වගේම පිරිමින්ටත් කෙලපෙරන જાතියේ චරිතයක් පහළගම සෝමරතන කුපාඩියෙක් කියන එක පහළගම හැමෝම දැනගෙන හිටියා හැබැයි ගමේ ඉන්න සමහර උපාසකම්මලා කල්පනා කරා ඇස්මස් ස්තන් දෙන ලෝකේ මස් 250ක් මහ කජ්ජද්ද කියලා කොහොමදත් උපාසක අම්මලා බොහොම අමාරුවෙන් කන්නේ බොන්නේ නැතුව හාමුදුරන්ට පූජා කරපු සල්ලි පාවිච්චි කරලා තමයි හාමුදුරෝ මේ කොටුව පයින්න බඩක් අරගෙන ආවේ මේ බඩ ගේන්න ගිය අබිත් මහත්තයා නැත්නම් අබිත්යා නැත්නම් හාමුදුරන්ට මුට්ටි අල්ලන එක අදාළ ස්ථානයට ගිහිල්ලා ඒ ගෑනුළමයා තෝරගන්න හාමුදුරන්ට ඔන්ලයින් කෝල් එකක් දුන්නා නැත්නම් WhatsApp කෝල් එකක් දීලා හාමුදුරන්ට කැමරාව ඕන් කරලා පෙන්නුවා විශේෂයෙන්ම හාමුදුරුවෝ උනන්දුවක් දැක්වා බඩ සුදු කෑල්ලකට ඒකින්ද හාමුදුරුවෝ කැමරාවෙන් බැලුවට පස්සේ අදාළ උපාසකයාට කිව්වා අන්න හරි ඕක තමයි මට ඕනේ ඕක අරගෙන වරෙන් කියලා මේ වැඩේට උපාසකයාගේ පන්සලේ වාහනයක් පාවිච්චි කරන්න නෙමෙයි වෙනත් වාහනයක් හයරකට අරගෙන තමයි ආවේ එනකොට පන්සලේ මේ එන වෙලාව කිට්ටු කරලා මේ අබිත්‍ය හාමුදුරන්ට කෝල් එකක් දීලා කිව්වා හාමුදුරනේ මම දැන් කෑල්ල අරගෙන එනවා කවුරු හරි දකින්න පුළුවන් මම පන්සල කිට්ටු කරලා පහලගම පන්සල කිට්ටු කරලා මං හිමීට හාමුදුරන්ට කෝල් එකක් ගහන්නම් එතකොට පොඩ්ඩක් හාමුදුරෝ ලයිට් එක ඕෆ් කරලා බුදුගේ පැත්තට එන්නයි කියලා විශේෂයෙන්ම පහුගේ දවස්වල ඔබ දකින්නට ඇති එක හාමුදුර කෙනෙක් ගුටි කෑව කෑලි දෙකක් ළඟ තියාගෙන තුරුල් කරන් ඉඳලා මේක උනේ තමන්ගේ නිදන කාමරයේ ඇතුලේ ඒ නිසා හාමුදුරෝ කල්පනා කරා හොඳම වැඩේ තමයි බුදුගේ ඇතුලේ කොටු පයින් එක කියන කාරණේ මොකද සාමාන්‍යයෙන් කවුරුවත් හිතන්නේ නැහැ බුදුගේ ඇතුලේ කොටු පණී කියලා ඒ හින්දා හාමුදුරුව හිමිහිට මෙට්ට ගැල්ලකුත් ගෙනත් දාලා තිබුණේ බුදු කාමරයේ ඇතුලේ නැත්තම් අද අර බුද්ධ ප්‍රතිමාව තියෙන ශාලාවේ ඇතුලේ ඉතින් මේ විදිහට කෑල්ල අරගෙන ආවට පස්සේ උපාසකම උපාසකයා හාමුදුරන්ට බඩ බාර දීලා මිනිහා එළියට වෙලා මුර කරා ඒ වෙලාවේ ගෑනු ළමයා කිව්වා තමන්ට චූබරයි කියලා ලොකු හාමුදුරන්ගෙන් ඇහුවා හාමුදුරනේ මට චූ කරන්න ඕනේ කියලා ඒ පාර ලොකු හාමුදුරෝ දඩි බැරි ගාලා උපාසකයාට කතා කරලා කිව්වා එහෙමනම් පොඩ්ඩක් හිටහන් කෙල්ලේ වැඩි එළිය එහෙම ඇවිදින්න බෑයි කියලා
පඩික්කමක් ගෙනලා පඩික්කමට චූ කරන්න කිව්වට පස්සේ කෙල්ල ඇහුවා අනේ හාමුදුරනේ එතකොට සෝදගන්නේ කොහොමද කියලා. ඒ පාර හාමුදුරු උපාසකයාට කියලා තව වාතුරු බාල්දියකුත් ගෙනල්ලා පන්සල පිටිපස්සේ සෝදගෙන වරෙන් කියලා කිව්වා. මිට්ටුරණී මේ හුටපටේ මෙහෙම යද්දි ගමේ හිටපු එක් පුද්ගලෙක්ට මේක ගැන පොඩි සැකයක් ආවා. මොකද මේ හාමුදුරු කුපාඩියයි කියන එක මේ මිනිස්සයා දැනගෙන හිටියා විතරක් නෙමෙයි පහුගිය කාලය පුරාම පන්සලට එන පොඩි හාමුදුරු සහ ළමයි සම්බන්ධයෙන් මේ උපාසක මහත්තයා බොහොම කනස්සල්ලෙන් තමයි හිටියේ. මොකද මේ උපාසක මහත්තයා දැනගෙන හිටියා මේ හාමුදුරු එංගලන්තයේ අධිකරණයක් මගින් ඒ රටේ මේ බාලපචාර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ වරදකරු කරා විතරක් නෙමෙයි ඔහු ලිංගික අපචාර කරන පුද්ගලයෙක් හැටියට එහි සෙක්ස් ඔෆෙන්ඩර් ලිස්ට් එකට එහෙම නැත්නම් ලිංගික වැරදිකරුවන් එකතු කරන නාමලේඛනයේ මේ හාමුදුරන්ගේ නම තියෙන හින්දා මුගෙන් ළමයි පරිස්සම් කරගත යුතුයි කියන කාරණේ. කොහොමද පන්සල එහෙම් මෙහෙම් ලයිට් ඕෆ් වෙනකොටයි ඕන් වෙනකොටයි මේ උපාසක මහත්තයා තව තුන් හතර දෙනෙකුත් එක්ක පන්සලට ආවා. පන්සලට ඇවිල්ලා ඈතින්නම් බලන් ඉන්නකොට දැක්කා ලොකු හාමුදුරුවෝ තට්ට ගෙඩියත් අතක ගා එහෙට මෙහෙට දුවනවා. මේ අතරතුරේ තව එකෙක් දැක්කා ලොකු හාමුදුරුවෝ අඳර කඩේ පිටින් විතරයි ඉන්නේ උඩ කෑල්ල නැහැ. ඒ විතරක් නෙමෙයි පොඩි කෑල්ලක් එහෙට මෙහෙට යනවායි කියන කතාව. ඒ පාර හිමිහිට කට්ටිය ලං කරලා බලනකොට ඈතින් ඈතින් දැක්කා ඇවිත්තා පන්සල ගාව මුර කරනවා කියන කාරණේ. එහෙම නැත්තම් කුප්පි අල්ලනවායි කියන කාරණේ. ඉන් පස්සේ උපාසිකයෝ ටික කරේ දඩවිඩි ගාලා මේ පන්සලට එකපාරට ඇතුල් වෙලා එක අර පහාමුදුරුවගේ බුදුගේ ඇතුළට බලහත්කාරයෙන් ඇතුල් වෙන්න උත්සාහ කරා. අන්නේ ඒ වෙලාවේ උන් දැක්කා එහෙම නැත්නම් ගමේ හිටපු උපාසකයෝ ටික දැක්කා හාමුදුරුවන්ගේ මේ බුදුගේ ඇතුළට යන තන සරප්පු තියෙනවයි කියන කාරණේ. එහෙම නැත්නම් ඒ අදාළ කාන්තාව දාගෙන ඉන්න කාන්තාව යුවලා පාවිය මේ පාවහන් යුවලක් තියෙනවයි කියන කාරණේ. ඒ පාර එක උපාසක මහත්තෙක් තමන්ගේ දුරකතනෙන් ගමේ හිටපු කොල්ලෝ කීප දෙනෙකුට වරෙල්ලයි කියලා කෝල් කරා. තව කෙනෙක් යෝජනා කරා අපි ගහමු දන්ටාරේ කියලා. ඒ වෙලාවේ අර මොලයක් තිබුණු උපාසකයා කිව්වා ඒක කරලා හරියන්නේ නැහැ. මේ ගමේ ඉන්න මෝඩ හැතිකරේ එහෙම උනොත් හාමුදුරුවෝ බේර ගන්නවා. එහෙමින්ද අපි කෝල් එකක් දීලා තව 7-8 දෙනෙක් ගෙනල්ලා මූව ගස් බඳිමුයි කියලා. එහෙම කරලා අබිද්‍යා ලව්වම පන්සලේ දොර ඇරවා ගත්තා. දොර ඇරගෙන බලනකොට ලොකු හාමුදුරුවෝ හෙලිකොප්ටරේ ජුණ්ඩ තෙලිය දාගෙන තමයි හිටියේ. ඒ පාර උපාසක අම්මගේ අර බඩ උඩ නැගලා හිටපු පහළගම සෝමරත්නය ඇදලා අරගෙන ඇවිල්ලා මිනිස්සු ඒ හාමුදුරුවෝ හෙලිවැල්ලෙන්ම ගස් බැන්දා. ඒ වෙලාව තව එකෙක් යෝජනා කරා අපි මේක වීඩියෝ කරලා FB දාමයි කියන කාරණේ. ඉන් පස්සේ එතන හිටපු තව එකෙක් කිව්වා කැමරා රෝන් කරන්න එපා, මතකයි නේද අර කඩුවල පැත්තේ වෙච්ච සිද්ධිය, හාමුදුරුවෝ කුටුපණන එක නෙමේ වැරදි, අපි මේවා වීඩියෝ කරන එක, මොකද අපේ රටේ තියෙන තත්ත්වය මිනිහා පැහැදිලි කරලා දීලා හාමුදුරුවෝ හෙලිකොප්ටරෙන් ගස් බැඳලා ෆොටෝ කීපයකුත් අරගත්තා. ඉන් පස්සේ තමයි ගමේ මිනිස්සු දැනුවත් උනේ. කොහොමදත් මිත්තුරුනි අපේ රටේ ඉන්න සමහර මෝඩ උපාසකයෝ තමන් මාසයක් කන්න බොන්න නැතුව ඉඳලා බොහොම අමාරුවෙන් අර ලුණුවත් බලන්නේ නැතුව ලුණු ඇඹුල්ලක් බලන්නේ නැතුව දාන දෙනුවට අමතරව සමහර උන් තමන්ගේ ගෑනුවත් හාමුදුරන්ට පූජා කරනවා. මේ කාලකන්ණි හාමුදුරුවෝ මිනිසුන්ගේ විඥානයක සෙල්ලම් කරලා කොකා පෙන්නනවා කියන එක පහුගිය කාලයේ පුරාම අපි දැක්කා. මේකෙන් කියන්නේ නෑ මුළු ජීවිතයම මිනිස්සු වෙනුවෙන් කැප කරපු, මිනිස්සු වෙනුවෙන් පරිප්පු කන, මිනිස්සු වෙනුවෙන් අරගල කරන, මිනිස්සු වෙනුවෙන් ගුටි කන, මිනිස්සු වෙනුවෙන් හිරේ ලගන භික්ෂුන් වහන්සේලා මේ රටේ නැහැයි කියන කාරණේ. හැබැයි මේ කාලකන්ණි ක්‍රමය ඇතුලේ පන්සලේ පල්ලියේ කෝවිලේ ඉන්න පූසාරිය පූජකයා හාමුදුරුවෝ විශ්වාස කරන එක භයානකයි කියන එක දවසින් දවස ඔප්පු වෙනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකෙන දැක්මක් තිබෙන්නේ සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරුණට යා මිත්‍රෝනි අරුණිත ජයග්‍රහණයක් නොමැතිව ඔබට සීපාත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.